අයිබෝන් ඔයගොල්ල හැමෝම අදත් අපේ ෆ්‍රීහිට් පොඩ්කාස්ට් එකට එකතු කරගන්නවා. අද අපේ 11 වෙනි ෆ්‍රීහිට් පොඩ්කාස්ට් එක මාත් එක්ක ඉන්න ප්‍රවීණ් අදත් සුපුරුදු විදිහට. ප්‍රවීණ් අපි එහෙනම් පොඩ්කාස්ට් එක පටන් ගමු නේද? අයිබෝන් ප්‍රභාත්, ඉතින් අපි අද පොඩ්කාස්ට් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාතෘකාවක් ෆීඩ්බැක් ගැන. ඉංගලන්ත පකිස්තාන් තරගයේ ඒ වගේම අපේ ළඟදී පටන් ගන්නවා වෙස්ට් ඉන්ඩීස් ශ්‍රී ලංකා පළවෙනි ටෙස්ට් තරගය, ඒ වගේම අෆ්ගනිස්තාන් බංග්ලාදේශ T20 තරගාවලියක් තියෙනවා, ඒ වගේම IPL එක ගැනත් තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවුණු වෙනස් වීම කීපයක් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද පොඩ්කාස්ට් එකේ. ඉතින් ප්‍රභාත්, මුලින්ම අපි ඉංගලන්ත පකිස්තාන තරගය ගැන කතා කරොත් දෙවෙනි තරගය පකිස්තාන කණ්ඩායම පරාජයට පත් වුණා. මම ඉංගලන්ත කණ්ඩායමේ සෑහෙන පහසුවෙන් ජයග්‍රහණය කර අවසානයේදී. ඉතින් මේ මොකද කියන්න තියෙන්නේ තරගය ගැන? අතන මං හිතන්නේ මේ එංගලන්තෙට මේ ගොඩක් ලේසි වුණා. මං හිතන්නේ මේ පකිස්තානයේ බැට්ස්මන්ලට ඒගොල්ලන්ගේ තියෙන තාක්ෂණත් එක්ක මං හිතන්නේ මේ තන තීරුව හෑන්ඩල් කරන්න බැරි වුණා. මං හිතන්නේ කන්ඩිෂන් එක හෑන්ඩල් කරන්න බැරි වුණා නේද? මේ බෝල ගොඩක් මේ ස්විංග් වුණා, ඒ වගේ පොඩ්ඩක් බවුන්ස් වුණා. මේ ඒ හින්දා ඒගොල්ලන්ට එක හුරු නෑ මං හිතන්නේ මේ අර පකිස්තාන් තන තීරුවලයි UAE වල තියෙන තන තීරුවලයි ක්‍රීඩා කරලා බෝලේ කියන්නේ ඒ වගේ බෝලේ බවුන්ස් වෙන්නෙත් නැහැ, බෝලේ මූව් වෙන්නෙත් නැහැ. ඒ හින්දා මේ අනිතක එංගලන්තේ බැටිනුත් මං හිතන්නේ මේ පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙලා තිබ්බා. ලකුණු 363ක් වගේ ගණන් ගත්තා. ඒක හින්දා මං හිතන්නේ පහසුවෙන්ම දිලන්න පුළුවන් වුණා එංගලන්තෙට. මේකයි ප්‍රවීන්, මේ පකිස්තානයේ මේ තනතිරු තනකොළ තියලා හදන්න පුළුවන්. ඒත් මං හිතන්නේ මේ අර කන්ඩිෂන් එකේ කියන්නේ මේ වායු ගෝලේ තියෙන තත්ත්වෙත් එක්ක, ඒ වගේ සාමාන්‍යයෙන් බෝලේ එංගලන්තේ වගේ බෝලේ ස්විංග් වෙන්නේ නැහැ, සීම් වෙන්නේ නැහැ. මේ තනතිරු කොහොම මේවා වුණත් මේ හැදුවත් අන්න ඒකයි ඔතන තියෙන ගැටලුව. මේ තනතිරු හදද්දි මේ වායු ගෝලේ තියෙන මේ තත්ත්වත් බලපාන බෝලේ මූව් වෙන්න සීම් වෙන්න තනතිරු අර්ථයෙන්මනේ රඳා පවතින නේද? අනිවාර්යෙන් මේ සියර්සියම් එකඟ වෙනවා. ඒකත් එකමයි තමයි මේ ලංකාවේ ඉන්දියාවේ බංග්ලාදේශයේ මත ප්‍රශ්නෙම තියෙනවා. මම හිතන්නේ මේ අපි මේ පළුම්පෙළ තරගයකට හැදුවා වුණත් මේ දවස් හතරක් තනතිරු එක පළවෙනි දවසේ පළවෙනි සෙෂන් එක දෙවෙනි සෙෂන් එක වෙනකන් මම හිතන්නේ වැඩි මොනක් බෝලේ සීම් මේ ඒකත් ඉතිරි වුණාට අවුව හොඳට හයියෙන් හොඳට වැටලා තියෙනවා නම් මේ දවස් දෙකකට වඩා තනතිරු තනකොළ කොහොමවත් තියෙන්නේ නැහැ. මම හිතන්නේ මේ මැරිච්ච තනකොළ වෙනවා. ඉතින් ඒ වගේ අපහසුතා තියෙනවා අනිවාර්යෙන් මාත් හිතනවා ඒක නම්. ඉතින් මේ මම හිතන ලංකාවේ නම් හැබැයි ඊට වඩා මේ චාන්ස් තියෙනවා අපිට. මේ ප්‍රබත් නුවර දන්නවනේ, හොඳ නුවරේලිය පැත්තට වෙන්න වගේ පඳුකර ප්‍රදේශවල මම හිතන්නේ මේ අපිට පුළුවන් ග්‍රවුන්ඩ් හදලා මේ මයිනර් පාකිස්තානයේ තේරේ කරන්න පුළුවන් ඇති මං හිතන්නේ. හිමාලයේ කඳු පැටියට මේ පැත්තට වෙන්න මේ මන් දන්නේ කුමාර ලංකාවේ නම් අනිවාර්යෙන් මං හිතන්නේ මීට වඩා යෙදේ කරන්න පුළුවන් කියලා මම නම්. ඔව් ලංකාවේ ලංකාවේ හියුමිඩිටි එකත් එක්ක ප්‍රවීන් බොලේ ස්විංග් වෙනවා වැඩි කොහොමද? ඒක මේ ඔප් වෙලා තියෙන සාධකයක්. ඒ හින්දා මේ තනකොළ තියලා පිච් එක හැදුවොත්
බොලේ මේ ගොඩක් සිංහෙනවා සීමෙන අනිවාරෙන් ඒක මේ සීයක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. අනිත්තක කොහමත් පකිස්ානය බැක්ස්මල්ලා ගත්ත ප්‍රවීන් පකිස්ානේ බැටින් සයිඩ් එක ඒවල්ල ටෙස්වාරම් දිනප දවස ඉනම් මේ සීයට විස්සක් තිහක් විතර තමයි මේ ලෝක මට වර් ලාස් බැට්ස්මල්ල මේ බිහිවෙලා තියෙන පකිස්ානය ඒක මංහිතන්නෑ මේ අදහටම වෙනස්සෙන ට්‍රෙන්ඩ් එකක් කියලා. අන්න එහෙමකුත් තියෙනවා මංහිතන්නේ බලාපොරොත්තු වෙන්න බෑ ගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ බැට්ස්මල්ල මේ එංගලන්තෙදී ලොකු ලොකු දෙයක් කරයි කියලා මේ බැටින් පැත්තෙන් ඒගොල්ල දිනනවනම් ඉතින් බෝලස්ලා මාර්ගෙන් තමයි මේ දිනන්න ඕනේ. කොහොමත් ඉතින් ටෙස්ට් මැච් එකක් දිනන්න බෝලස්ලා තමයි මේ මැච් එක දිනවන්න ඕනේ. ඒත් මේ පකිස්තානයේ මේ තත්ත්වය අනික් කණ්ඩායම් එක්ක ගන්නකොට පොඩ්ඩක් ඊට වැඩිය වෙනස් කියලා මං හිතනවා. අනිවාර්යෙන් අපි එක දන්න ඕමත් පකිස්තානයේ දායනම් මේ පන්දුවේ බලන්නේ තමයි ශක්තිමත් වුණේ. අදටත් මම හිතන්නේ එහෙමයි. ඒ වුණාට මම හිතනවා මේ කණ්ඩායම දැන් මේ පහුගිය දවස්වල මිස් බාල් සහ යුනිස් කානි ඉදදී මම හිතන්නේ උන්ට තිබ්බා උන්ට මම හිතන්නේ ඉතිහාසයේම තිබ්බ හොඳම ඒක බැටින් ඕඩර් එකම සම්පූර්ණයෙන් ගත්තාම තිබ්බ හොඳම බැටින් යුනිට් එක ඒ කාලේ තිබ්බා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ මම හිතන්නේ අනිත් කාලවල දෙයක් කියන්න තියෙනවා මේ හරිසෝයිල්ලම් කොහොමත් මේ එයාගේ මේ බැට් කරනකොට පොඩ්ඩක් ඇංගල් බැට් එකක් මේ කියන්නේ ෆුල් වේස් එක මේ දාන්නේ නැහැ බැට් බෝලෙට ඇංගල් බැට් එකක් තියෙන්නේ මේ මං හිතන්නේ ඒක මේ ලොකු ප්‍රශ්නයක් යාට මං හිතන්නේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ නවසීලන්තේ සවුත් අප්‍රිකාවල සෙල්ලම් කරද්දි මේ අසාත්සපික් වුණත් මං හිතන්නේ අසාත්සපික්ගෙත් මේ අර බැටින් වල මේ බැලන්ස් එකක් නැහැ මං හිතන්නේ මේ එයාගේ මේ මේ බැටින් මේ කියන්නේ බැට් කරනකොට මේ බැලන්ස් එකක් නැහැ ඒක එයාට ගොඩක් බලපාන ඒක හින්දා එයා අර ඕෆ් ස්ටම්ප් එක කියන්නේ 6 වෙනි විකට් එක වගේ 6 ස්ටම්ප් එක වගේ යන බෝල් වලට මේ බැට් එක දානවා ඒකල මේ කීපට හරි ස්ලිප්ට හරි දෙනවා එහෙම නැත්නම් මේ බෝලේ නිබ්බැක් වුණත් එහෙම LBW වෙන්න තියෙන චාන්ස් එක වැඩි වෙනවා මේ එයාටත් මේ එංගලන්තේ සවුත් අප්‍රිකා නවසීලන්තේ වගේ රටවල් වල මේ මේ සක්සස්ෆුල් බැට්ස්මන් කෙනෙක් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ඔය ප්‍රශ්නෙම තිබ්බා යුනිස් කාන්ටත් බට් ඒත් මම හිතන්නේ මේ එයා පොඩ්ඩක් බේරුණා ඒගොල්ලන්ගේ තිබ්බ බෝලිං යුනිට් එකත් එක්ක ඒගොල්ලන්ට මේ පකිස්තානට පිටරටවල් දුන්නේ නැහැ ඔය වගේ මේ 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 ග්‍රාස් තනකොළ තියෙන මේ සෙල්ලම් කරන්න ඒ හින්දා එයාට ඒක වාසියක් වුණා. මිස් බඩන් මං හිතන්නේ මේ ලොකු දෙයක් කරපු කෙනෙක් නෙමෙයි මේ ඔය පිටරටවල් වලදී බැට්ස්මන් කෙනෙක් විදිහට මට මේ මගේ දැනුමේ හැටියට. ඒ වගේ තත්ත්වයක් තිබ්බා. මේ
මොකක්ද ඒ වගේම අපි කතා ගන්න ඕනේ මම හිතන්නේ මොහොමඩ් අමීර් ගැනත් මේ මම හිතන්නේ අපි බලාපොරොත්තු වුණ දස් තරම් දස්කම් කිව්වේ උමරේ ඔව් තරංග පාවා දීමට බැහැන් වෙන්න කලින් ඔහු පෙන්නපු ප්‍රොමිස් එක ඉදොම් පෙන්නපු ඔහු දුන්න එක ඔහු දුන්න බලාපොරොත්තු මේ ඔහු ඉටු පෙර නැහැ කියලා මම හිතනවා මේ ඔහු නැවත ගැමේ ්‍රඩිරන්න බෑ අපට මේ ක්‍රීඩක මේ තත්ට එනවා මෙහෙමයි කියලා මංහිතන මට මතකයි මේ ඉර්ෆාන් පතාන් ඉන්දියනු කන්ඩෑමට ආපු ගමන් මේ ය විකට ගත්තා පකිස්ථාන ගොඩක් එතකොටකිව මේ ඉර්ෆාන් පතාන් මේ වසේ මක්්‍රම්ටත් වඩා හොඳ මේ වාස් බොලර් කෙනෙක් වෙනවා කියලා ඒගේ මම දන්නවා මේ මට මතකයි ජයාන් බාර්ක් වගේ අය තව ඕන තරම් නම් කියන්න පුළුවන් මේ ලෝ මේ ලෝකය හොඳම ක්‍රීඩකව වෙනවා කියලා මේ ප්‍රික්ෂන් එහෙම කරපු අවස්ථා ඒත් ඉතින් එහෙම කියන්න බෑ මේ ක්‍රීඩකයාගේ ඩෙඩිකේෂන් එක අනුව දක්ෂ ගැනයාගේ මේ ආශාරීරික ආබාධවලින් බේරිලයින්න කානුව ඒ වගේ ගොඩක් දේවල් බලපනවා එහෙමත් සියයට දහය පිතරි චාන්සය එකත් තමයි එහෙම තියන්නේ මේ කවරු හරි කරන ප්‍රඩික්ෂන් එකක් හරියන්න මං හිතන්න නේද න්න ක්‍රඩා කරන අනිවාරෙන් මේ නැත්තා මං හිතන්න ච්චර ඉක්මට මේ යන්න නෑ මගන බොද දෙවනට සාරගට කාලෙති නහිද ගොඩ පරක්වල ඇන්න තිබ අනිවාර ක්‍රඩා කරයි කියම හිතනවා මේ වැඩි වෙනසක් බලාපොරොත්තුවෙන් නෑ මං හිතන්න කලින් මේකර සෙල්ලං කරපු ටීම් එක එකේ මං හිතන්නේ බොහෝ දුරට කසුන් රාජිත කණ්ඩායමට ඒ කියලා මං හිතනවා අනික් පැත්තෙන් නම් මං වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මං කැමති මේ දිල්රුවන් පෙරේරා වෙනුවට මේ වෙන ක්‍රීඩකයෙක් කණ්ඩායමට එනවා නම් මොකද දැන් මං හිතන්නේ කාලේ හරි මේ දිල්රුවන් පෙරේරා වෙනුවට වෙන ක්‍රීඩකයෙක් ටීම් එකට ගෙනල්ලා පොඩ්ඩක් එයාට එක්ස්පීරියන්ස් දෙන එක में
හැටියට ආරංචිනේ. ඒකට මම හිතන්නේ ඔව් ක්‍රීඩා කරන ඔබට මේ ප්‍රශ්නයක් නැහැ මම දන්න හැටියට නම් අපි දැක්ක හැටියට නම් වාර්තාවල සල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ඕපන් කරා එතකොට ධනංජය සිල්වා තුන බැට් කරොත් ඔව් බැට් කරයි නැත්නම් මේ චන්දිමාල් සහ රොෂන් සිල්වා තමයි ප්‍රැක්ටිස් මැච් එකේ බැට් කරලා තිබ්බේ ඉනිංස් එකේ ගොඩක් කරලා චන්දිමාල් බැට් කරනවා වයි කියලා තමයි මම හිතන්නේ පේන්නේ නේ නම්බර් 4 නම් මම හිතන්නේ මැතිව්ස් පීඩා කරයි ඊට පස්සේ නම්බර් 5 රොෂන් සිල්වා හරි චන්දිමාල් හරි එන්න එක්කෙනෙක් පීඩා කරයි නැත්නම් ධනංජය සිල්වා පීඩා කරොත් මම හිතන්නේ රොෂන් සිල්වා සහ චන්දිමාල් 5 යි කරයි නැත්නම් දික්කල් නම්බර් 6 පීඩා කරයි මං හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ ඩිල්වන් පෙරේරාගේ තැනයි ප්ලේස් එක ගැන සහ වේග පන්දුයන්ගේ ප්ලේස් එක ගැන මොකද ලක්මාල් සහ හේරත් මං හිතන්නේ පීඩා කරන එක අනිවාර්යයි මම දන්නේ මම හිතන හැටියට ඉතින් ගොඩක් වෙලාවට ඔව් රාජිත පීඩා කරන ඉඳ තියෙනවා ඒ වගේම අකිල ධනංජය මම දන්නේ මේ ඔහු ලකුණු 30කුත් ලබා ගන්න තිබ්බා අකිල ගණන් ජී ක්‍රීඩා කරන්නේ මොනේ මොකද මං හිතන්නේ අන්තිම ටෙස්ට් තරගේ විකට් පහකුත් ගත්තා මට මතක විදිහට ඔව් එහෙම වුණත් මං හිතන්නේ ඩිල් රොන්ට එළියෙන් ඉන්න වෙනවා නේ ඔව් ඩිල් රොන්ට කණ්ඩායමේ පීටර්ස් ටීමට සිද්ධ වෙනවා මොකද අපි මේ ගිය අන්තිම තරගේ මම හිතන්නේ බංග්ලාදේශ වලට දඟ පන්දුයන් තුන්දෙනෙක් සහ වේග පන්දුයන් එක්කෙනෙක් ක්‍රීඩා කරා I think මේ අනිවාර්යෙන් කාට හරි එදී ඉන්න වෙනවා නැත්නම් මං හිතන්නේ මෙතන බැටින් ඕඩර් එකෙත් අයින් එහෙම එදීන් තියලා වැඩිම පන්දුයන් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාවක් තියෙනවා කියන මේ අවස්ථාවකදී මොක සිරිස් එක මොකක් වෙයි කියලා හිතන්නේ අපිට මේ දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවා අනිවාර්යෙන් අපි දිනන්න පුළුවන් වෙන්න ඕනේ හැබැයි මම හිතනවා මේ වෙස්ට් ඉන්ඩීස් ටීම් එකත් ගොඩක් ෆයිට් එකක් දෙයි කියලා මොකද මේ මම ස්ටුවර්ඩ් ලෝ ඔවුන්ගේ ටූම කරුවෙලා ආවට පස්සේ මම හිතන්නේ ඔවුන් සාමාන්‍යයෙන් හොඳින් ක්‍රීඩා කරන බව පෙනියනවා ඉස්සරට වඩා මේ නැවතත් ටිකක් හොඳ ක්‍රිකට් ගහන බව පෙනියනවා මන්නම් ඔවුන් මේ සටනක් බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් මොකද අපි මීට කලින් මා හිතන්නේ වෙස්ට් ඉන්ඩීස් එකේ වල සීරීස් එකක් දිනලත් නැහැ මේ මම හිතන්නේ අනික අවුරුදු 10කටත් වැඩි කාලයකට පස්සේ මම හිතන්නේ වෙස්ට් ඉන්ඩීස් වලට යන ටෙස්ට් මැච් එකක් ගන්න ටෙස්ට් 2 එකක් ගන්න මේ ටෙස්ට් සීරීස් එකක් ගන්න ඉතින් මම හිතන්නේ මේ අපි හිතා ගන්න ඕනේ කොහොම හරි මේ දිනන්න මම හිතන්නේ මීට කලින් එකම එක ටෙස්ට් තරගය දිනලා තියෙන්නේ වෙස්ට් ඉන්ඩීස් වල අනිවාර්යෙන් ජයග්‍රහණය කර යුතු තරගාවලියක් ඒ වගේම මේ එකට හොඳ මොටිවේෂන් එකක් හම්බෙයි මේ දින නැති ඉන්න මම නම් හිතන්නේ මේ මේ ඉතර අමාරු වෙන එකක් නෑ මේ ටුර්නමන්ට් එක දිනා ගන්න මේ වෙස්ට් ඉන්ඩීස් ලත් එක්ක මම හිතන්නේ ඒගොල්ලෝ මේ කියන තරම් මේ මේ ඉතර මේ ඉහළ මට්ටමක ඉන්නවා කියලා මම නම් මේ විශ්වාස කරන්නේ නෑ ඒක බැට්ස්මන් කෙනෙක් අර දෙන්නෙක් අර ෂායි හෝප් ඒ වගේම අර බ්‍රැඩ්ට් කියන ක්‍රීඩකයයි දෙන්න අර මේ බැටින් සයිඩ් එක මම හිතන්නේ ඉතර මේ ඉතර ලොකු මට අපේ ලංකාවේ බැටින් තත්ත්වෙ තියනවා කියලා ඔව් අනිවාර්යෙන් මාත් හිතන්නේ මේ ඕලෙන්න තමයි මාත් මේ කියන්නේ ඉතින් හිතමු නම් අපිට ඕන් දෙන්න සර් ඩැරන් බ්‍රාවුස් මම හිතන්නේ ක්‍රීඩා කරනවානේ ඒක නම් මම කියන්න දන්නේ නැහැ මට මතක නැහැ ප්‍රවීන් ඕන් තුන් දෙනා තමයි මම හිතන්නේ මේ ඔවුන්ගේ ඉන්න ඇකිලේ ප්ලේස් එකක් හරියට තියෙන හදාගත්ත පිටිකරු මේ අවස්ථාවේ මම හිතන්නේ ඒ වගේම සැමුවල් සුප් මම හිතන්නේ ක්‍රීඩා කරනවා ඉතින් ඔවුන්ගේ පළපුරුදු කණ්ඩායමක් ඉන්නවා ඒ වුණාට ඉතින් මේ අර ටෙස්ට් තරගය වල ටස් ඩවුන් සහ ඒ කන්සිස්ටන්සි එක එක තමයි පසු බැලලා තියෙන්නේ මම හිතන්නේ පන්දු යවන්නන් ගින් ගත්තොත් නම් මම හිතන්නේ මේ කවුද ෂැනන් ගේබ්‍රියල් අතු ලබා ගන්න පුළුවන් පන්දු යවන්න ඉන්න පොඩ්ඩක් පරිසමෙන් ක්‍රීඩා ගන්න ඕන උඹ දෙක ළඟ කඩු දෙක තුනක් ලබා ගන්න තරගයක් ඔව් මන්දනේ ජීවිත ගන්න පුළුවන් පන්දු යවන්නේ පන්දු යවන්නත් ඉතින් මේ මම හිතන්නේ
නැගීගෙන එන්න පන්ති යවන්න දෙන්නෙක් විතර ඉන්නවා. ඒ වුණාට තවමත් හොඳ මස් දැන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හොඳ ටෙස්ට් ලෙවල් එකේ බෝලර්ස්ලා අතරම අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මම කැමති කියන්නේ මේ රහීම් කෝන්වේ නැෂනල් ටීම් එකට සිලෙක්ට් කරලා නැහැ. ඉතින් මේ හින්දා අපිට ඒක ගියාගෙන තමයි. මම හිතන්නේ ඔව් වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ ඉන්න ඕනේ කියලා හිතෙන්නේ. ඔය මම පෞගේ කාලේ පුරා මම දැන් දස්කමුත් දැක්කුවා. ඔව් ඊළඟට අපි පොඩ්ඩක් IPL එක ගැනත් කතා කරන්න ඕනේ නේද? මට දෙයක් කියන්න තියෙනවා IPL එකේ. මොකද මේ IPL එකේ කෝචස්ලා මේ හැම ෆ්‍රැන්චයිස් එකකම කෝචස්ලා ගොඩක් මම හිතන්නේ 80%ක් විතර බැලුවොත් ඕස්ට්‍රේලියන් කට්ටිය ඉන්නේ නේද? සවුත් ආෆ්‍රිකන් ඕස්ට්‍රේලියන් එහෙම නැත්නම් නිව්සීලන්ඩ්. ඉතින් ඒගොල්ල ඔක්ෂන් වලදී ඒගොල්ලන්ගේ රටවල ක්‍රීඩිකයෝම තමයි මේ තෝරාගන්නේ මේ පුළුවන් වුණත් බැරි වුණත්. ඒකල දැන් ටූර්නමන්ට් එකට අවිලා සෙල්ලම් කරද්දී ඒගොල්ලන්ගේ මේ හැකියාව කොහොමද කියලා හොඳට පේනවා නේද? දැක්කනේ මේ ග්ලේල් මැක්සල් මං හිතන්නේ මේ පිටපිට තුන්වෙනි අවුරුද්ද මේ යා මේ ෆේල් වෙච්ච. ඒ වගේ ඩේවිඩ් මිල ඒ වගේ ලිස්ට් එකක් තියෙනවා මේ මේ කරන්න. මං හිතන්නේ මේ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක මේක ගැන අවධානය යොමු කරන්න නැත්තේ මොකද කියලා මට හිතාගන්න බෑ. මේ ඔච්චර මේ මේ වලංගේ මේ ලොකු මේ නොලෙජ් බේස් එකකුත් තියාගෙන ඒගොල්ලන්ගේ ලොකු මේ ඇනලයිස් කරන්න ටීම් එකකුත් තියාගෙන මෙහෙම මේ මේගොල්ල සිලෙක්ට් කරන එක ගැනම පුදුමයි මට. මොකක්ද එයාට ඒ ගැන කියන්නේ? මම හිතන්නේ මේ ඕකට ඕක මම එකක වෙනවා මේ ඒක අනිවාර්යෙන්ම පකිස්තාන් ක්‍රීඩකයන්ට නම් කොහොමත් අවස්ථාවක් නැහැ. ඒකත් අවාසනාවක් කියලා මම දකිනවා මේ IPL එකේ පළවෙනියටම. ඉතින් ඒ වගේම තමයි ඔව් මම හිතන්නේ මේ මුලදීනේ මේ ඔව් මම හිතන්නේ පළවෙනි එඩිෂන් එකේ දෙවෙනි එඩිෂන් එකේ වගේ කාලේ මම හිතන්නේ ලංකාවෙන් ඒ වගේ ගොඩක් මේ ක්‍රීඩකයෝ හිටියා. මම හිතන්නේ පකිස්තාන් ක්‍රීඩකත් ක්‍රීඩා කරා ශවිබ් අක්තර් වගේ. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ මම දකින්නේ ඕක කෝචස්ලාගේ එකක් මම හිතන්නේ අනිවාර්යෙන් බලපාන එකක්. ඒ වගේම මම හිතන්නේ මේ ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලාට මම හිතන්නේ ගොඩක් එතන තියෙනවා උන්ට පුළුවන් තමන්ට කැමති දැන් ක්‍රීඩකයෝ පික් කරන්න උන්ට තනිකරම අයිතියක් තියෙනවා ඔය ෆ්‍රැන්චයිස් සිස්ටම් එක තුළ. ඉතින් ඔවුන් කැමති ක්‍රීඩකයෝ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව ඔවුන් බලන්නේ දැන් ෆ්‍රැන්චයිස් එකක් විදිහට ඔවුන්ගේ ෆ්‍රැන්චයිස් එකේ ආදායමක් ලබා ගන්න ඔවුන් බෑන්. ඒකට ඔවුන්ගේ ෆ්‍රැන්චයිස් එකේ නම පුළුවන් තරම් ලෝකෙ වටේ ගෙනියන්න ඒ වගේ ඒ බ්‍රෑන්ඩ් නේම් එක දිනු ගන්න ඔවුන් හදන්නේ. ඒ වගේ දේවල් කරද්දිත් අර ලංකාව වගේ පොඩි රටක සිටකේ ගන්නවට වඩා ඕස්ට්‍රේලියාව සහ හරි ඉංගලන්තේ හරි ඒ වගේ ඊට වඩා මාකට් එකක් තියෙන. අපි දන්නවා ස්කයි ස්පෝර්ට්ස් එකේ මහින්දානේ ඒ වගේ රටවල ඉංගලන්තේ සම්පූර්ණයෙන් බලන ගොඩක් IPL එක සාමාන්‍ය ප්‍රසිද්ධ. ඒ වගේ රටවල ක්‍රීඩකයෝ ගන්න අර ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලා ඔවුන්ගේ මේ ඔවුන්ටත් ඕනෙකමක් තියෙනවා. මොකද ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එක තව ඒ වගේ රටවලට ගෙනියන්න ඔවුන්ට ඕනෙකමක් තියෙන හින්දා ඒක ලංකාවට ගේනවට වඩා ඔවුන්ට හොඳයි ඒ වගේ රටවලට ගෙනියන එක. ඒ වගේ දේකුත් මම හිතනවා ඔවුන්ගේ තියෙනවා කියලා. මං කියන්නේ මේ ලංකාවේ ක්‍රීඩිකයෝ ගන්න මොන ගන්න කතාවක් එහෙම මේ එකක් හිතලා නෙමෙයි ප්‍රවීන්. මං හිතන්නේ මේ සිලෙක්ට් කරනවා නම් හරි ක්‍රීඩකයෝ සිලෙක්ට් කරගන්න එක තමයි කරන්න ඕනේ කියලා මං හිතන්නේ. එංගලන්තේ ගත්තත් ඔය දැන් සිලෙක්ට් කරපු ක්‍රීඩකයන්ට වඩා කවුන්ටි සිස්ටම් එකේ ඉන්න හොඳ T20 ක්‍රීඩකයෝ මේ එංගලන්තේ මේ ඉන්දියාවේ කන්ඩිෂන් වලට ගැලපෙන හොඳට පර්ෆෝම් කරන්න පුළුවන්. හරියට ස්කවුටින් කරනවා නම් ඒගොල්ලෝ සිලෙක්ට් කරලා මේ ගෙන්න ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ වුණත් එහෙමයි. නවසීලන්තේ නම් මං හිතන්නේ මේ ඒතත් ඉන්නවා කියලා. නවසීලන්තේ මම හිතන්නේ එහෙම ක්‍රීඩකෙක් IPL එකේදී මිස් වුණා මේ ලූක් ලොන් රොන්කි මේ මාතක එකඟ වෙයිද මන් දන්නේ. ඒ වගේ මේ අන්න එකයි මං කියන්නේ. අනිත් එක මං හිතන්නේ මේ ෆ්‍රැන්චයිස් වලට මේ වොමනාවක් තියෙනවා කියලා මේ IPL බ්‍රෑන්ඩ් එක මේ ප්‍රචලිත කරන්න කියන්නේ මේ ලෝක වටේ ජනප්‍රිය කරවන්න ඒගොල්ලන්ගේ ටීම් එක ගැන විතරක් හිතලා වැඩ කරනවා කියලා මම නම් හිතන්නේ මේ
IPL franchises මන්දන්න වගේ අදහස් මන්දන්නේ මං කියන්නේ IPL brand එක නෙමෙයි මේ මං කියන්නේ ඔවුන්ගේ franchise එකේ brand එක දිනු කරන්න තමයි ඔවුන් මේ ඒ වගේ රටවල ක්‍රීඩකයන් ලබා ගන්න එක උන්ට ශ්‍රී ලංකාව වගේ රටකින් ක්‍රීඩකයන් ලබා ගන්න උන්ට ටෙලිකාස්ටිං එක කවරේජ් එකට උනත් TV rights උනත් ඒ වගේ රටකට ප්‍රචාරය කරන එකෙන් මේ මායිතන උන්ට ලැබෙන ආදායම් වල වැඩි කර ගන්න පුළුවන් ඒ වගේ දේවල් දින කරේ උන්ට direct නැති උනත් ඒ වගේ දේවල් ටික ඊවි කම්පැනි සුනත් කැමති ඔවුන් ඒ රටවල වලින් එදින් සමහර ෆ්‍රැන්චයිසස් තියෙනවා මම දන්නේ දැන් අපි බැලුවොත් මුම්බායි ඉන්ඩියන්ස් ඒ වගේම කොල්කටා නයිට් රයිඩර්ස් ඒ වගේ සමහර ෆ්‍රැන්චයිසස් තියෙනවා ස්කවුටින් කියන එක සීරියස්ලි අරගෙන කරන ඒ කණ්ඩායම් තියෙනවා IPL එකේ ඊට අමතරව තවත් සමහර කණ්ඩායම් තියෙනවා මචන් රාජස්ථාන් රොයල්ස් ඒ වගේ කණ්ඩායම මේ තව සමහර කණ්ඩායම් තියෙනවා ඒක එච්චර සීරියස් ගන්න නැතුව ඔප්ෂන් එක ආවම කෝච් කෙනෙක් හරි කැප්ටන් කෙනෙක් හරි සෙලෙක්ට් කළා ඒගොල්ලන්ට කැමති විදියට ටීම් තෝරන කණ්ඩායමක් තියෙනවා මේ ස්කොඩ් එක තෝරන කණ්ඩායමක් තියෙනවා එහෙම තමයි මම අහලා තියෙන මම දැන් ඕක තමයි ඔය ගොඩක් ඔය ගොඩක් ප්‍රශ්න දෙකක් වෙලා තියෙන්නේ ඒ වගේම අර කෝච් කෝච්ලා කැච් කැප්ටන් සීන් එක අනිවාර්යෙන්ම බලපානවා කියලා මම හිතුවා ඔව් ඊළඟට අපිට කතා කරන්න දෙනවා මේ මේ හෂාන් තිලකරත්න මේ අපේ නැෂනල් ටීම් එකේ හෙඩ් කෝච් විදිහට පත් කරලා තියෙනවා ඔයා මේ ඒ ගැන මොකද කියන්නේ අනේ මන්ද ඉතින් මට මං හිතන්නේ නැහැ ඒක මොකක් සාර්ථක ඒක මං හොඳම මේවයි දැන් මං හිතන්නේ මෑත කාලේදී හෂාන් තිලකරත්න ලෙවල් 3 සර්ටිෆිකේට් එක ගත්තා කියලා ආරංචි අපි මීට කලින් මේ ගැන කතා කරා මේ ඔහු ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකේ මේ කෝච්චලා බැටින් කෝච් ඔඩීයි මේ ටෙස්ට් බැටින් කෝච් උනා මම හිතන්නේ සීරීස් එකට මේ ලෙවල් 3 සර්ටිෆිකේට් එකවත් නැතුව ඉතින් මේ දැන් ඔහු ඒක ගත්තා මම හිතන්නේ SLC එකෙන් ඔහු සාවිෂ්ක සාතව කෝච්චස් වලින් දෙනින් කියලා මම හිතන්නේ මේ ළඟදී ඉතින් මේ ඒක ගැන ඒකවත් අතුමතර මේ දැන් ඒ පැත්තෙන් ඒකවත් මේ අපි රෝගී ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වුණාට ලෙගේ කුණ පාලියටම හැමෝටම කෝච්ස් වෙන්නත් බැහැ. වෙයි. ඉතින් සර්ටිෆිකට් තිබ්බ පාලියටම කෝච් කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ මම. ඔය දෙකම තිබ්බ පාලියටම හොඳ කෝච් කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. ඒ වුණාට මේක යම් අඩුම සුදුසුකමක් තියෙන්න එපා. ඉතින් අපි හිතනවා අඩුම සුදුසුකම වෙන්න ඕනේ කියලා ඒකවත් තියෙන එක ගැන සතුටු වෙනවා. ඒ වුණාට මම කියනවා මීට වඩා හොඳ කෝච්ස් අනිවාර්යෙන් ලංකාවේ ඉන්නවා මේ ඒ වගේ මම හිතන්නේ අපි කතා කරන්න ඕනේ හර්ෂදී සිල්ව විශේෂයෙන්ම ඔහු ඊට කලිනුත් මේ අන්ඩර් 19 කෝච් එකට මම හිතන්නේ ඇප්ලයි කරලා ඌට හම්බුන්නේ නැහැ මේ සැරෙත් මම හිතන්නේ ඔහු බලාපොරොත්තු හිටියේ ඉතින් කොහොම හරි ඌට හම්බුන්නේ නැහැ හෂාන්ට හම්බුනේ ඉතින් මම හිතනවා ඌ වගේ කෝච්ස් ලා ඉන්නවා මීට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන් වර්ල්ඩ් කප් එකක් දින්නේ නැති වුණාට ශ්‍රී ලංකා රීඩ කරන්නේ නැති වුණාට මේ ඔවුන් ක්‍රීඩකේ ඔබිහි කළා ඔවුන්ගේ තියෙන කෝචස් කෝච් කෙනෙක් විදිහට තියෙන හැකියාව මීට වඩා පෙන්නපු කෝචස්ලා ඉන්නවා මේ වගේ කෙනෙක් තමයි මම කිව්වේ දැන් ඒ වගේම තව ඉන්නවා තවත් ඉන්නවා මම නම් කියන්න පුළුවන් ඕන්න ඉතින් මේ මම හිතන්නේ ඒ ගැන මට නම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා මීට වඩා හොඳ අය මේ ජොබ් එක ගන්න බලන් ඉදිද්දී ඌට හම්බුනේ කියලා ඉතින් කමන්නේ අපි හිතමු ඌට සුභ ප්‍රාර්ථනා කරමු හොඳ ජොබ් එකක් ගන්න ලැබෙයි කියලා මටත් පොඩ්ඩක් පොඩි දෙයක් කියන දෙනවා මට නම් මේ කෝච්ගේ නම ප්‍රශ්නයක් නෑ මොකද මේ අපිට මේ අන්ඩර් 19 කියන්නේ අපේ ඉස්සරහට එන්න ඉන්න ක්‍රීඩක අපි කියන්නේ මේ සෙල්ලම් කරන ටීම් එකේ ඉන්න 11 දෙනාම ඒ වගේම ස්කොඩ් එකේ ඉන්න 15 දෙනාම නැෂනල් ටීම් එකට සෙල්ලම් කරනවා කියලා ඒත් අපි මේ ඒ මට්ටමේ 17න් 15 15න් 15 සෙල්ලම් කරන අයගේ මේ මෙන්ටලිටි එක හදන්න ඕනේ ඒගොල්ලෝ මේ මේ හඩගස්සන්න ඕනේ මේ කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එකකට මම හිතන්නේ අශාන්තිල කරත්න ඒ වගේ පුද්ගලයෙක් කියලා මම එයා පොඩ්ඩක් අර මේ බැක් සීට් එක ගන්න තත්ත්වයේ කෙනෙක් තමයි මේ ක්‍රීඩා කරන කාලින්දම්ම මම දන්න විදිහට ඒ හින්දා මේ 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 තැනට මේ ගේන්න ඕනේ පොඩ්ඩක් මේ අර අර විදිහේ පොඩ්ඩක් ස්ට්‍රීට් ස්මාර්ට් ක්‍රීඩකයෝ පොඩ්ඩක් මේවා කරලා
හදලා ගන්න පුළුවන් විදිහේ බාය කරලා මේ ගොල්ලන්ට යමක් මේ හිතර වදදන්න පුළුවන් කෙනෙක් තමයි කෝච් කෙනෙක් වෙන්න ඕනේ මේ මේ අන්ඩර් 19 අන්ඩර් 17 අන්ඩර් 15 මට මේ වගේම ටෙක්නිකලි හොඳට සවුන්ඩ් නොලෙජ් එකක් තියෙන කෙනෙක්. මං ඉතින් ප්‍රශ්න කරන්නේ හෂාන්ගේ ටෙක්නිකල් නොලෙජ් එක ගැන නම්. මොකද එයා නැෂනල් ටීම් එකට සෙල්ලම් කරපු ක්‍රීඩකෙක් හින්දා. ඒත් මම මට ප්‍රශ්නයක් තියෙනවා එයාගේ අර මේ මෙන්ටලිටි එක. එයාට පුළුවන් වෙයිද ක්‍රීඩකයෝ හැඩගස්සන්න අර කොම්පිටිටිව් එන්වයර්න්මෙන්ට් එකකට? අර වගේ අර ස්ට්‍රීට් ස්මාර්ට් ක්‍රීඩකයෝ මේ බිහි කරන්න පුළුවන් වෙයිද කියලා මං හිතන්නේ. අපි අදට අපේ පොඩ්කාස්ටික නතර කරනවා. අපි ඊළඟට අපේ දොළොස්වැනි පොඩ්කාස්ටිකින් ළඟදිම හම්බෙමු. බොහොම ස්තුතියි ඔබලගේ ෆීඩ්බැක් එක එවන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා ප්‍රවීන්. බොහොම ස්තුතියි. අපි බලමු නේද මොකද වෙන්නේ කියලා. නෑ, ඔව් අනිවාර්යෙන්ම. ඒ වගේම මේ අපි සුබ පතන්න ඕනේ මේ පළවෙනි ටෙස්ට් තරගයේ ඉන්දියස් එක්ක අණ්ඩායමට ජයග්‍රහණය කරන්න ලැබෙයි කියලා. හරි. ඔව්. බොහොම ස්තුතියි. නං අපි ආයෙත් දවස් දෙකකින් පොඩ්කාස්ට් එකකින් හම්බෙමු.